මාසේල සම්පත් ජාතික පාරු පෙරමුණ නායක ප්‍රථමයෙන්ම ලිට්‍රෝ සමාගමට ස්තුතිවන්ත වෙනවා රුපියල් 175කින් ගෑස් මිල අඩු කිරීම සම්බන්ධව සාමාන්‍යයෙන් අන්තර්ජාලයේ තිබෙනවා දැන් අපි දැක්කා මේක මදි අරක මදි අපි අරකට මේකට කියලා දා තිනු. ඒ සුරංගනා කතා වැඩක් නැහැ. 5000 ගානට ගිහපු ගෑස් එක ගෑස් පෝලිං වල ගෑස් නැතුව මිනිස්සු මැරලා ඇදලා වැටෙන සමයක gedara ගෑස් එක නැතුව ව්‍යාපියාගෙන කන්න බැරි තත්ත්වයක් තිබෙනකොට මොනියම් ආකාරයක අද 3940 ගෑස් එකක් ගැනීම හැකියාව අද රටේ උදා වෙලා තිබෙනවා. එතකොට අපි ඒකට ස්තුතිවන්ත වෙන්න ඕන. ලෝ මේ රට බංකොලොත් වෙලා නන්නත්තර වෙලා මිනිස්සු මැරිලා වැටලා තියෙන මොහොතක තමයි අද වෙනකොට රුපියල් 3940 ගෑස් එකක් ගැනීම හැකියාවක් තියෙන්නේ. අපි ඒක අගය කරන්න ඕනේ. ඒ නිසා මේක මේ අවුරුදු 70 ගානක් තිස්සේ මේ රට බංකොලොත් කරපු දේශපාලනය තුළ වර්තමාන මේ ජනාධිපතිවරයා සහ රජරිත ඇඟිලි දික්කින සම්පූර්ණ නැහැ. සියලු අප්පහමලමට වක් කියන්න ඕන. ඒ නිසා මේක ඇවිල්ලා ලෝක ආර්ථිකයත් එක්ක මුලින්ම ආකාරය අවබෝධ සිදුවීමක් කරන අද වෙනකොට අපිට කර්මාන්ත පවත්ත යන්න ආපනශාලා පවත්ත යන්න මේ gedara පවුල් කුටුම්බය තුල කිසිදු ප්‍රශ්න නැතුව අද ලයිට් එක තියෙනවා ගෑස් ටික තියෙනවා ඉන්ධන ටික තියෙනවා. ඉතින් ඒ නිසා මේකේ සහන ටික හම්බෙලා තියුන දැන්. ඒ සහන ටික ඍජුවම ජනතාව අතරට යන්නේ නැති ප්‍රශ්න දා තමයි අපි මාධ්‍ය ගෙන්නලා මේ සම්බන්ධව පළදා අවධානය ලක් කරන්නේ. අද 175 ගෑස් අඩු වෙනකොට 5000 ගන්න ගෑස් එක තියෙනකොට රුපියල් 1000 ගන්න ටික කොත්තුව රුපියල් 1000 ගන්න ගියා පයිප් ඩ්‍රයිස් එක පරාඩර් ගියා රුපියල් 100ට ගියා බිත්තර රුපියල් 150ට ගියා දවල් කෑමේ ගත වෙනකොට තාම මාළු කෑම රුපියල් 450යි චිකන් කෑමේ රුපියල් 450යි 500යි එළවලු කෑමේ රුපියල් 300යි මාළු කෑමේ රුපියල් 350 පැනලා ඉතින් මෙවැනි තත්ත්වයක් තුළ මේ ලැබෙන සහන මේ අඩමිල අඩුවෙන් අඩුවෙනකොට ඇයි හත්තිලව්වේ මේ එකකින් අම රුපියල් අඩු කරන්න බැරි අද ප්ලේන් ටික රුපියල් 50යි එතකොට බත් පැකට් එකක් දැන් ඊයේ පෙරේද කම්කරු දිනේ එක වේදිකාවක්වත් කම්කරුවා ගැන කතා කරේ නෑ කම්කරුවා පිපාසිවා ගැන ප්ලේන් ටික කතා කරේ නෑ බත් පැකට් එක අඩු කරන්නේ කොහොමද කියන කතා කරේ නෑ මේ ඉන්ධන මිල අඩු වුණා එදා දවසේ මේ ඉන්ධන මිල අඩු වීමත් එක්ක ඒක මගියට පාරිභෝගික යන ක්‍රමය ගැන කතා කරේ නෑ ඒ නිසා අද මේ ගෑස් මිල 175ක් අඩු වීමේ වාසිය වහාම පාරිභෝගික ලබා දීමේ ක්‍රමවේදයේ පාරිභෝගික කටු අධිකාරිය හදන්න ඕන පාරිභෝගික කටු අධිකාරිය මේක හදන්න බැරි නම් පාරිභෝගික අධිකාරිය මම වහලා දාන්න ඕන ඇමතිලාස් වෙන්න ඕන මොන මගුලකටද මේගොල්ල රජයේ මුදල් තියා නඩත්තු කරා පාරිභෝගිකාර නිලධාරීන් යානමාන හතර පහ තියාගෙන කම්පැනිකාරක ඩීල් දාගෙන පට්ට දූෂිත 70ක් තියාගෙන පාරිභෝගිකාර නඩත්තු කරන අපි හැබැයි මෙහි මිලගන අඩු වෙනකොට ඒ වාසිය පාරිභෝගිකාර දෙන්න බැරි නා පාරිභෝගිකාරි බම්බු ගන්න දෙන්නේ මොකටද දෙන්නේ මේව ප්‍රශ්න කරන්නේ මේ රටේ විපක්ෂය ඇතුළු මේ දේශපාලන නායකයෝ දැන් ඉන්ධන මිල රුපියල් 30 අඩු වුණා එතකොට ලාම්බු තෙල් මිල රුපියල් 30 අඩු වුණා බිව් මිල ලාම්බු තෙල් මිල රුපියල් 30 අඩු වෙනකොට අද මාළිමේ බලය කියලා රුපියල් 900යි අද සාලේගල රුපියල් 400 මනායි. එහෙමනම් මාළිමේ අඩු වෙන ක්‍රමවේදයක් හදන්න ඕන. ඒතකොට මේ බස් ගාස්තු අනිවාර්යෙන් අඩු වෙන මොකද බස් වල භූමි තුරුක් ගහන ලාභද මේ ඩීසල් උක් ගහනවා. ඒතකොට ලීටරයක රුපියල් 60 ක ලාභයක් ගන්න තියෙන බස් වලට. ඇයි වැඩිපුර ගන්න භූමි තෙල්? හරි. ඒතකොට බස් ගාස්තු අඩු කරන්න බැහැ කියලා ගැමුණු කියනවා. අපි ගැමුණුන් අහනවා භූමි තෙල් ගහනවද නැත්ද බස් වලට? කියන්නේ. පුළුවන් නම් කියන්නේ නැහැ කියලා. හරි එහෙම නැත්නම් අපි ඉල්ලනවා හිරු දෙරණ ස්වර්ණමාන සමාජාල මාධ්‍ය සිරස ඇතුළු අර තියෙන ප්‍රවෘත්ති වල විශේෂ හෙලිකිරීම් තියෙනවා අන්නේ බයි කැමරා අටවන් ගිහින් බලන්න භූමි තෙල් ගහන ගිහිල්ල බස් වලට අන්න හෙලිකරන්නේ මේ රටේ මේවා අද භූමි තෙල් අඩු වුණා ඩීසල් අඩු වුණා ඒකේ වාසිය පාරිභෝගයක් නැහැ එතකොට කම්කරු දිනේ මේ වාසිය දුන්නේ බස් හිමියන්ටද වාහන හිමියන්ටද සමත කම්කරුවටද එහෙමනම් අද ගෑස් වල සහන හම්බෙන්නේ නැත්නම් මේ රටේ පාරිභෝගයක් ඒ නිසා අපි හෝටල් මේක ඉල්ලා සිටිනවා සදාචාරාත්මක මේ වෙලාවේ මේ වෙලාව එළවලු කිලෝක රුපියල් 100 අඩු මට්ටමක තියෙන්නේ. ආද කුකුල් මස් මිල රුපියල් 1000 බඩපත් වන තොග මිල රුපියල් 1500 අවුරුදු දහස අලවි කුකුල් මස් කිලෝක රුපියල් 1160යි සිල්ලර මිල. එහෙමනම් මේ මිල ගණන් අඩු වෙලා තිනකොට මේකේ වාසිය ලබා දෙන්නේ මොකද මම දන්නවා අදත් කෑම් පැකට් එකක් දබල් කෑම් පැකට් එකක් එළවලු කෑම එක රුපියල් 300 සීමා පනලා තිබෙනවා. මාළු කෑම එක රුපියල් 350 400යි. සමහර තැන්වල තියෙන මේ කෑම එකේ තියෙන දිය ලැබුයි චව් චව් වට්ටක්කයි මීමින්නයි ගස් ලැබුයි තියෙන්නේ. මේ බොන්චි මිල රුපියල් 100 අඩු වෙලා තියෙනවා. බොන්චි කෑල්ල දකින්න නැහැ. පයිට් රයිස් එක කැරට් කෑල්ල දකින්න නැහැ. කොත්තුව කැරට් කෑල්ල දකින්න නැහැ. මේව නියාමයේ ලක් වෙන්න ඕන. ඒ සඳහා මේ ආයතන තියෙන්න ඕන. අපි හැමදාම මේවට වැඩිපුරලා ගිල්ලනවා. මුන් එක එකක් අත්කම්පියන් බලන් ඉන්නවා. දැන් පාර්බාධිකාර සභාපති දුරෙහිස් අධ්‍යක්ෂ මණ්ඩලයේ දුරෙහිස් දැන් මං කට කැඩගම් මේක ඉල්ලනවා. මුන්ට මේක දෙන්න ශක්තියක් නැහැ. ඇයි මොකද අපි දැන් මොත් මුගේ හොරගන්ටි කෙලි වෙනවා. පාර්බාධිකාර ගහන ඩීල් ටික හෙලි වෙනවා. කම්පැනි කාරයන් ජරාව ගන්න කෙලි වෙනවා. පාර්බාධිකාර එදා මෙදා තුල දූෂිත වංචා සියල්ල එලි වෙනවා. ඇයි අර
තුෂාන් කුමාරට ඉඳලා සුදුළු වංචාවක් කරන් එළියට ආවා වගේ මමත් විශ්වාස නැහැ මේගොල්ලන්ට මූමොන් ලඩක් අදීවිද කියන එක. ඉතින් රට හදන්න ඕන නම් ජනාධිපතිතුමාට මේ අඩු වෙන සාන ජනතාවට දෙන්න ඕන නම් අපි වගේ කෙනෙකුට පාරිභෝගිකයන් තනතුරක් දුන්නාට පාඩු නැහැ. අපි කම්පැනිකාරවනේ මේ ආරක්ෂා කරන්නේ. අපි ආරක්ෂා කරන්නේ පාරිභෝගිකයා. ඒ නිසා ගෑස් මිල 175ක් අඩු කිරීමේ වාසිය වහාම පාරිභෝගිකය ලබා දිය යුතුයි. ප්ලේන්ටිය මිල අඩු විය යුතුයි. බත් පැකට් එක මිල අඩු විය යුතුයි. කොත්තුවේ මිල අඩු විය යුතුයි. පයිට්‍රැසි මිල අඩු විය යුතුයි. ඒ වගේම රුපියල් 150ට විකුණන රුපියල් 36 බිත්තර දාලා විකුණන බිත්තර රොටිය වහා මිල අඩු වෙන්න ඕනේ මේවයි. මේව අඩු කරන්න බැරි නම් අපට සිදුවෙනවා පාරිභෝගිකයත් එක්ක පාරට බහලා අදාළ තැන් වලට ගිහිල්ලා තමන්ගේ අයිතිවාසිකම් පෙන්නන්න. ඒ නිසා අපි කරුණාවෙන් ඉල්ලා සිටිනවා මේ වෙලාවේ මේ සහනය පාරිව ලබා දෙන්න. අපි ඉල්ලනවා ජනාධිපතිතුමාගේ ඒ වගේම ජනාධිපති ලේකම්කාරයා තුළ සෞඛ්‍ය අපෝ මේ ආර් සුරක්ෂිතා ඒකකයක්. අපි ඒගොල්ලන් ගිරල් මහත්වරුනේ ඕගොල්ලොන්ගේ ඇස්කම් පේනෝ ආණ්ඩුවෙන් සහන දෙනවා. ඒ සහන මිනිස්සු අතරට යන්නේ ඒකට යාන්ත්‍රයක් හදන්න බලට බැරිද මහත්වෝ අපි අහන්නේ. බල මොකටද මේ යානමාන අරගෙන ආර් සුරක්ෂිත ඒකක් කියලා ජනාධිපති ලිගම්කාර අස්තරල බල ඉන්නේ මොකටද? අර කිඹුල කිරිමැටි කිලින වගේ ගිරල ඔක අස්තරල AC දාගෙන මුන් කට්ටිය ඉන්නෝ. මේ රටේ මිනිස්සු හුරං කනෝ. දැන් කම්කරු වේදිකාව මේව කතා කරත් නැහැ. ඒ කතා කරේ අරයට ගහන එක මෙයාට ගහන මෙයා දූෂ වංචා. එකෙක් කතා කරාද කම්කරු බොන ප්ලේන්ටිය මිල අඩු කර ක්‍රමවේදය. ඒ සඳහා අවශ්‍ය නීති නීති ටික හැදුවේ නැහැ. ඒ නිසා අපි දැන්වත් කියනවා පාරිභෝගිකයට මේ ගෑස් මිල අඩු කරගෙන සුළුපටු ගාණක් කියලා හිතනවා නම් ඒක නෙමෙයි හිතන්න. ඉන්ධන මිලත් අඩු කරලා රුපියල් 30කින් ඒ ඉන්ධන මිලේ 30යි මේ ගෑස් මිල අඩු වීමයි මේ සියල්ලත් එක්ක අනිවාර්යයෙන්ම එක්ක ප්ලේන්ටියෙන් හරි පාම්බාගේ පරිප්පෙන් හරි බත් පැකට් එකෙන් හරි මිලක් අඩු කරලා දෙන්න ඕන. ඒක කඩේ ඉස්සරහා ගහලා කියන්නේ මේ ලබා දුන්නු සාහනය වෙනුවෙන් අපි ප්ලේන්ටිය මිල අඩු කරා අපි බත් පැකට් මිල අඩු කරා. එහෙම ක්‍රමවේද හදන්න නැත්නම් අඩුම ගානේ ඔය දිය ලැබුයි චව් චව්යි වට්ටක්කයි ගස් ලැබුයි මීමින් නැහි හදන හොදි ටික වෙනස් කළා. ඔතන දාන කැරට් ලීස් බොන්චි දැන් මිලගන අඩුවල තිබෙනවා. රාබු අඩුවල තිබෙනවා. අම්මිරිස් අඩුවල තිබෙනවා. තක්කාල සම්බලක් ඇඩ් කරන්න මෙන්න මේ ටික දාන්න කියන එකත් අපි මේ අස්ථා මතක් කරන නිසා ගෑස් මිල අඩු කරලා බොහෝ විශ්ව ලිට්‍රෝ සමාගමට ඒ සහනය ජනතාව රඳින් වක්‍යම තින්නේ රජයට. අපි රජයට කරුණා කළ මේ සඳහා ආහාර වලට මිල පාලනයක් දාලා යම් සියාකාර බත් පැකට් එකක් හරි ප්ලේන්ටින් හරි සහනය කරන් දෙන එක තමයි අපි මේ අස්ථා මතක් කරන්නේ. ඒ එක්කම අද වෙනකොට වෙළඳ පොලේ රුපියල් 4000 සීමාවට කියලා තිබෙනවා ඉඟුරු කිලෝ එකේ සිල්ලර මිල. ඊයේ තඹුත් එකම තොග මිල රුපියල් 3000යි. ඊයේ මැණික් කුඹුර මේ ආර්ථික මධ්‍යස්ථානයේ නුවර ඉඟුරු කිලෝ එක රුපියල් 2900යි තොග මිල. අද පෑලියගොඩ රුපියල් 2900යි තොග. එතකොට නාරම්පිට ආර්ථිකයේ රුපියල් 4000යි. සුපිරිල සංකීර්ණත් ඉඟුරු කිලෝ එක රුපියල් 4000 සීමාර ගියතිනවා. මේ ඉඟුරු කියන්නේ පකිස්තානෙන් ගෙන දෙයක් නෙමෙයි. මේ පොළොවේ වැවෙන දෙයක්. මේ අපේ ගෙදර තියෙන ඉඟුරු පඳුර මේ. මෙයල වෙද ඉඟුරු. මේව තමයි ආයුර්වේද වලට ගන්න සා බෙහෙත් වලට ගන්න ඉඟුරු. මේ සෑම නිවසෙම ඉඟුරු බඳුලා වගා කරන්න පුළුවන්. අපි කුෂිකර ඇමති මහින්ද අමරු ඇමතිවරයා අපි යෝජනා කරනවා. ඔබතුමාට පුළුවන් ග්‍රාමීය මට්ටමේ අස්වැසුම ලබා දෙන ජනතාවට, ඒ වගේම අනිකුත් ජනතාවට, මහාන් සංකීර්ණ ජනතාවට මෙවැනි ඉඟුරු පැලයක් ලබා දීලා හදාගන්න කියන. එතකොට මේ ඉඟුරු මාපියාව සැරෙන් සැරේ ඉහළනවා. මොකද මේ හේතු වෙලා තිබෙන්නේ? මොකද ඉඟුරු පරිභෝජන මේ ස්ථාවේ වැඩි මිල්ලුවක් තියෙන මොකද සංචාරක හෝටල් වලට. හරිද? අනිකුත් හෝටල් වලට. එතකොට මේ தත්ය තුළ අද වෙනකොට අපේ බෙදඟුරු නෙමෙයි තියෙන රට ඉඟුරු තියෙන්නේ මේ වගේ පොල් කෑලි වගේ ලොකු ඉඟුරු. මෙලෝ රහක් නැහැ. ප්ලේන් ටිකට දාන්න ඕනේ ඉඟුරු ගෑම් 100ක් විතර. හරිද? ඒ ඒ ඒ මෙලෝ රහක් නැහැ. මේ බෙදඟුරු වල පොඩි කෑලක් දැම්මනම් ඇති. එතකොට දැන් අර හයිබ්‍රිඩ් වලින් ආපු ඉඟුරු තියෙනවා. ඒවත් මොකක් කරන්නේ නැහැ. එමනම් දැන් වෙනකොට ඉඟුරු කිලෝ 4000 වෙනකොට ඔන්න හෙටින්ද පටන් ගන්න හැමෝම ඉඟුරු වා කරන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ආ ඉඟුරු බහිර තුට්ටු දෙකට. ඒක නෙමෙයි. යම්කි සලස්මක් ඇතුව මේ දේවල් නියමිත කාලයේදී යම් මේ කාලයේ අස්වැන්න නැත්තම් එහෙමනම් ඒ කාලයේදී යම් මාග ගෙන ගන්න ක්‍රමවේදයක් හදා ගන්න ඕන. ඒ නිසා මේවා අපි කියන මහානාග හාමුදුරන්ට හාමුදුරනේ පන්සල් වල හිස්සිදන් තිබෙනවා ගල් කෑලි නොයිකුත් ආකාරයේ ගඩොල් අනම්මනම් වැලි ගොඩ ගහලා අන්නේ ඉඩම් වල මේ ඉඟුරු වගා කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ ගන්න තරුණ බෝ සමිතිය ඉන්නෝ දහම් පාසල තියෙනවා දායක සභාව තියෙනවා ඒගොල්ලොත් එකතු වෙලා පුළුවන් ඉඟුරු පඳුරු 50කින් දුවත් එක පන්සලක ලංකාවේ විහාරස්ථාන කීයක් තිබෙනවද ඉඟුරු කිලෝ කීයක් ගන්න පුළුවන්ද විශේෂයෙන්ම ආයුර්වේදතර කොන්තර ඉඟුරු පමණක් අවශ්‍යද මේව ජාතික වැඩපිළිවෙල මේ නිෂ්පාදන ආර්ථිකයන් මේවා අද ජින්ජිබීර් කියලා හදන තියෙන නොයෙකුත් කම්පැනි ගහන එක ඒකට එසන්ස් එක කියන්නේ පිටරටේ ඒතර ඇයි අපේ බැරි අපේ ඉඟුරු වලින් ඒ රසය දාලා ඒ බීම එක හදන්න බැරි ඇයි ඒ ඩොලර් ඉතුරු වෙනවා මේව නිෂ්පාදන ආර්ථික ඒ නිසා අද ප්ලේන්ටියකට දාන ඉඟුරු කෑල්ලක් ගන්න විදියක් නැහැ. රුපියල් 4000 මිල ලගලා කවුද මේ මාපියා පිටිපස්සේ ඉන්න එක අපි ප්‍රශ්න කරනවා. මොකද පෞගි දවසවල රුපියල් 800 700 තිබුණ ඉඟුරු කිලෝ එක එකපාරටම 4000 වුණේ කොහොමද? මේ රත්තරන්ද මේවා.
කවුද මේව බලාගන්නේ? ඒ නිසා මේක සම්බන්ධව වහාම අවධානය ලක් කරගෙන ගිනව. අනිත් පැත්තෙන් කිරිපිටි ප්‍රශ්නය. මේ වෙලාවේ ආනේන කරුව විසින් කිව්වා කිරිපිටි අඩු කරන්න බෑ කියලා. එක සමාගමක් සමාගම 3-4ක් දැන් 910ට මේ රටේ වෙළඳපොළේ අලෙවි කරනවා. ඒතර නව ශ්‍රීලන්තෙන් එන අපේ රටේ හරකය ෆොටෝ එක ගහලා විකුණන රත්ති කියන එකක් තිබෙනවා. ඒක ඇල අස්පගාන විකුණනවා. අනිත් එක හයිලන්ඩ් එක. අනිත් එක පැල්වත් එක. එතකොට මේවා පිටරටින් ගේන පිටිත් කවලම් කරලා වෙළඳපොළ දාලා මේ ගන්න විකුණනවද? එහෙම නැත්නම් අපේ රටේ හරකය නම ගහලා මේගොල්ලෝ මේ විදිහට විකුණනවද? එතකොට අද වෙළඳපොළේ තියෙන රුපියල් 910ට අඩුව තිබෙනවා. මේ පිටි වර්ග බණ ගානක්. මම මේ වෙළඳ නාම නිසා කියන්න විදියක් නැහැ මට. ගණනාවක් තිබෙනවා. හැබැයි නව ශ්‍රීලන්තෙන් ගේන ඒ පිටිම විකුණනවා රුපියල් 1000 ගන්නට. දැන් අපි දැක්ක සතසෝය එහෙම අලෙවි කරන 1000 ගන්නට. එතකොට කිරිපිටි ආයනකරුව කෝටි ගණන් ලාභ ගත්තා කියලා අර කමිටුවේ දෙනු වුණා. එතකොට දැන් ඩොලරේ මිල අඩුවෙලා තිබෙනවා. එතකොට එක සමාගම් පහකට කියන්නේ මේ කිරිපිටි සමාගම් 45ක් තියෙනවා. මේවෙන් වෙළඳපොළේ 910ට අඩුවෙන් තියෙන කිරිපිටි පැට් වර්ග 45. අනිත්‍යව තියෙන 1000 ගන්නට යා. එතකොට ඒකද ඒ කිරිපිටි හතරංගුරු දා දිනවද? ඒ නිසා අපි කියනවා නව ශ්‍රීලන්තෙන් ගේන කිරි එක ගාන එක මිලක් විකුණනවා. තව ගාන විකුණනවා. තව කොටසක් අපේ රටේ හරකගේ නම ගහලා රත්ති කියලා ගහලා ඒගොල්ලෝ විකුණන අස්ප ගන්නට. මේවා තනිකර වංචාකාරී ක්‍රියාවන්. වහාම වෙළඳ ඇමතිවරයා මේ සම්බන්ධව දලක් කළා. කිරිපිටි එක මිලකට ගේන්න කියන එක අපි ඉල්ලා සිටිනවා. එහෙම නැතුව කම්පැනි කාරයන්ට අවශ්‍ය වුණු විදිහට මේ රටේ කිරිපිටි මාපිය හසුරවන්න දෙන්න බෑ. මේ වෙලාවේ ඩොලරේ මිල අඩු වෙලා තිබෙන්නේ. අඩු මේ වාසිය වහා ලබා දෙන. ඒතකොට තමයි අන්න කිරි තේ එකක් දෙන්න පුළුවන් රුපියල් 80ට මේ අවස්ථාවේ. ඒ නිසා අපි ඉල්ලා සිටින කරුණා කළා. කිරිපිටි මාපියාව කිරිපිටි ආයනකරුවට ඕනිද කරන්න බෑ. රජෙ මැදිහත් වෙලා වහාම මේ වැඩේ කරන්න. මොකද දේශීය කිරිපිටිත් අස්ප ගන්නත් දාලා. යකෝ දේශීය කිරිපිටි හරන අඩු වෙන්නේ බෑ. දැන් ඒකත් වෙලද? ඒ කියන්නේ අපි සැක් කරනවා දේශීය කිරිපිටිත් පිටරට පිටිත් එක්ක කවලම් කරලා ගේමක් ගහනවා කියන එක තමයි මෙයාත් අපිට කියන් තියෙන්නේ. මොකද එහෙම නැත්නම් ඒ දේශීය කිරිපිටි මිල අනිවාර්යෙන් අඩු වෙන්න ඕන. දැන් අමාත්‍යවරයා සාමාන්‍යයෙන් අතුමාත් මත මේ කොම්බේජ හදන්න කියලා මේක මේ ඔව් ඔව් එහෙම කරන්නේ නැහැ. ඔව් අපේ රටේ එහෙම කරන්නේ නැහැ. ඔව් කරන්නේ නැත්නම් මොකද මේ ඔහුට එන්නේ පුර පිටත දෙය හරි මාතට රටෙන් එන්නේ කොම්සෙන් නේද? ඔව් අන්න ඒවද ඒක ඇක්ටිව් වෙලා සෑහෙන්න වැඩි කරපො. ඔව් දැන් බලන්න ප්‍රායෝගික වැඩන් මම කියන්නේ ගමේ පන්සල ඉංග්‍රීසි බඳව වගා කරන්න බැරිද? මොනතරම් හිස්සිතන් තියෙනවද? හරිද? ඒතොර අපි ගමු මේ මහල් සංකීර්ණවල අර නොයකුත් ආකාරයේ මේ සල්ලි මවන ගස් අර නොයකුත් මේ වල් ගසවන් ඉන්නව. ඕකට බැරිද මේ පෝච්චිට මේ ඉංග්‍රීසි මඳුරක් දාලා මේකට ඉතුරු වෙන තේ වක් කරපු තේ කෝල් මේක දාලා පොටිය අත හදාගන්න බැරිද? දැන් මේ හැදිලා තියෙන්නේ. දැන් ඔතමාල දැක්ක මේ අපේ ගෙදර දින ගන්න මේ. ඉතින් මේ වගේ ලංකාවේ හැම ගෙදරකම පතුරු හදාගත්තා නම් මේ මාපියා කාරණ උණු දෙන්න ඕනේ නැහැ. මොකද වෙළඳපොළේ නිෂ්පාදන කර්මාන්තවල අවශ්‍ය වෙන ඉඟුරු ටික වෙළඳපොළට ආව නම් ඇති. දෛනික ගෙවල් වල අවශ්‍ය වෙන මේ තේකට දා ගන්න, අඩු ගන්න මස්සකට දා ගන්න, මාළු ටික දා ගන්න ඉඟුරු ටික ගෙදර හදා ගන්න පුළුවන්. අපි මෙන්න මේවට යන්න ඕන. මේ දේශපාලඥ මේවට යන්නේ නැහැ. මොකද මේවා නිෂ්පාදනයේ අඩු වෙන තරමටම තමයි ඒගොල්ලොන්ට ආනින ක්‍රියාවලට යන්න පුළුවන්. ඒතකොට තමයි ඒගොල්ලන්ට පට්ට පට්ට ගාලා කොමිස් එකේ වටේ ඉන්නේ ගිණුම් වලට. ඒක තමයි වෙන්නේ. මුන්ට බිත්තරේ ගේන්න පුළුවන්. තව හෙටන්ද බලන්න ගියා ඉන්දියාවෙන් ඉඟුරු මිල මෙන්න ගෙනාවේ තව ඉන්දියන් කොයින් හරි ඉඟුරු ගෙනාවා. ඒතකොට අපේ රටේ තියෙන බෙදිඟුරු ටික සම්පූර්ණ විනාශ වෙනවා. අපි කියන්නේ මේවා අපි විසිරුයි බල්ටි දෙකම අපි ගාතින අපි කියන්නේ ඒක නිෂ්පාදන ආර්ථිකයකට මේ රට යන්න ඕන. යන්නේ තියෙන්නේ කොමිෂන් ආර්ථිකයකට. ඒක ඇදින ප්‍රශ්නේ.